මිනුවන්කොට ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් ඊයේ දිනේදී නව ආසාදිතීන් 202 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතරින් රෝගීන් 199 දෙනෙකුම අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකීන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අනිකුත් කොවිඩ් 19 ආසාදිතීන් 3 දෙනා එම කාර්ය මණ්ඩල සමාජිකයින්ගේ ආශ්‍රිතයින් වනවා. ඒ අනුව අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් 19 පොකුරේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව සටහන් වූයේ 1034ක් ලෙසයි. ඒ දිනේදී මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව හා සමැදිව 202 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් හැටියට වාර්තා වුණා. ඒත් එක්ක 1034ක් සම්පූර්ණයෙන් එම පොකුර රහා සම්බන්ධව කොවිඩ් ආසාදිනේ විසිටිනු ලබනවා. ඒත් එක්කම තව එක කාරණයක් තමයි ලංකාවේ විවිධ ප්‍රදේශවලින් එක්කෙනා දෙනදා මේ සේවක සේවිකාවන්ගේ කොවිඩ් ආසාදිනේ වූ බවට වාර්තා වුණා. ඔව්. ඉතින් එබැවින් අපිට කියන්න තියෙන්නේ ඉදිරි දින 7 ඇතුළතදී යම්කිසි පුද්ගලයෙකු විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ පිටත අයවලුන්ගෙන් මෙය හා සම්බන්ධව සම්බන්ධ වෙලා හිටියනම් බොහෝ දුරට ඉදිරි දින 7 තුළදී ඔබට ඔබ සම්බන්ධ වෙති විද්‍යානම් කොයි ආසාදිනේ වීමට හැකියාව තිබෙනවා නම් ඒ දින 7 ඇතුළත දැනගන්න හැකියාවක් ලැබෙයි. කෙසේ වෙතත් බ්‍රැන්ඩ් ඇඟලුම් කර්මාන්ත ශාලාව සේවයේ නියුතු අයවලුන් සමග පසුගිය දින 10 කාලය තුළට යම් කිසි ආකාරයේ හමු වීමක් සිද්ධ වුණා නම් ඔබ අනිවාර්යයෙන්ම ඉදිරිපැත්තට ස්වේච්ඡාවෙන් ඔබගේ PCR පරීක්ෂණයක් කර ගැනීම ආමත් සුදුසු වෙනවා. ඒත් එක්කම තව මෙම ආයතනයේ සේවකයන් සුළු පිරිසක් අද උදෑසන රැගෙන යාමට නිමිතව තිබෙනවා. ඒත් එක්ක මේ ආයතනයේ ස්ථිර නොවුනත් යම්කිසි සේවක සංඛ්‍යාවක් ඊයේ සුළු පිරිසකගේ PCR පරීක්ෂණය කරන ලැබුවා. නමුත් සිර සේවකයන් සියෝ දෙනාගේ වගේ මේ වෙන විට PCR පරීක්ෂණ කරලා ඉවරයි වාර්තා ලැබිලා තියෙනවා ඔවුන්ගේ. මෙතර කුළුඹ කාසල් වේදිකා කාන්තාරෝහලේ සිටි ගැබිනි මවකටද කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බව තහවුරු වී තිබෙනවා. ගම්පහ මේරිගම ප්‍රදේශයේ පදිංචිව සිටින 28 හැවිරිදි කාන්තාවකට මෙලෙස වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වූ බව කාසල් වේදිකා කාන්තාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා සඳහන් කළා. අදාළ කාන්තාව මේ වන විට මුල්ලේරියාව රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කළ බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙතර ගම්පහ දියුලුපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් 19 ආසාදිත කාන්තාවක් වාර්තා වීමත් සමග නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම සඳහා වහම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ කොට්ටාසේ පොලිස් බල ප්‍රදේශ 14කට මේගමුව කොට්ටාසේ සීදුව සහ දියුලුපිටිය පොලිස් බල ප්‍රදේශ වලට මෙන්ම කැලණිය කොට්ටාසේ ජායල සහ කන්දන යන පොලිස් බල ප්‍රදේශ වලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු තව දුරටත් ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට පෙනවූ ඇඳිරි නීතිය කඩකළ පුත්කලින් 79 දිනක මෙවන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අද උදැසන දිස්වූ ආකාරයයි මේ. මෙතර මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ සිසුවෙකුගේ බාරකරුවෙකුට කොරෝනා වෛරසය ආසාදිනී වී තිබෙනවා. ඒ බව අදාළ පාසල නිවේදනයක් මගින් විදුහලේ ආදේශීය සංගමය දැනුවත් කර ඇති බව එම සංගමේ සමාජිකයෙකු සඳහන් කළා. සිය සේවකයෙක් කොරෝනා වෛරසය ආසාදිනී වූ අයෙකු වෙත නිරාවරණය වී ඇති බව එයිඩ්කන් ස්පෙන්ස් පෞද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. අදාළ සේවකයාගේ පවුලේ සමාජිකයෙකු හට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති අතර එම ආසාදිතයා වෙත එම සේවිකාව නිරාවරණය වූ බවයි එම ආයතනයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර අදාළ සේවිකාවගේ ආශ්‍රිතයින් පිළිබඳව ආයතනික වශයෙන් සොයා බැලීම මෙවැනි විට අරඹ ඇති බව නිවේදනයේ සඳහන් වනවා. මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුල කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අද සහ හෙට යන දිනවල తాවකාලිකව අතීතව ඇති බව එම අමාත්‍යාංශය පවසනවා. කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලටගෙන එම පියවර ගත් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ. එමෙන්න විදේශයන්ගේ ශ්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ විමසීම්, මරණ සම්බන්ධ ලියවිලි සඳහා සහය සහ අපනයන ලේඛන සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක් කලින් වේලාව වෙන් කර ගැනීමේ පදනම මත බාර ගන්න බවයි එම අමාත්‍යාංශය පැවසුවේ. කොවිඩ් 19 වෛරසය පැතිර යමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් නිකුත් කර ඇති උපදෙස්වලට පටහැනිව දික්කොය මූලික රෝහලේ අද දින පැවැත්වෙන සායන කටයුතු සඳහා රෝගීන් විශාල පිරිසක් පුද්ගල දුරස්ථභාවයේ නොපවත්වාගෙන දිගු පොලිම්වල රැඳී සිටින ආකාරය මෙලෙස දක්නට ලැබුණා.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.